ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති ධීවර දිරිය ජාතික ධීවර සම්මේලනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. දිවයිනපුරා ප්‍රධාන ධීවර සමිති සහ ශාඛා සමිති සභාපතිවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් විසින් ධීවර ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. අපිට බෝට්ටු දුවන්නවත් වාහන දුවන්නවත් ඉන්ධන තිබුණේ නැහැ. බේත් තිබුණේ නැහැ. කෑම තිබුණේ නැහැ. ඉතින් බෝට්ටු ඔක්කොම වෙරළ දාලා තිබුණා. රට ඔක්කොම කොට උඩ දාලා තිබුණා. අපිට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ජීවත් වෙන්න අමාරු වුණා. අද අවුරුදු දෙකක් ගිහින් දැන් අඩුගානේ අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ ආර්ථිකය හදාගන්න. එදිනෙදා ජීවිතය අපි ගෙනියනවා. ඒ තාමත් අපිට ප්‍රශ්න වලට මූණ දෙන්න තියෙනවා. පළමුවෙන්ම අවුරුදු දෙකක් රටේ ආර්ථිකය හදනකම් ඒ බර දරාගත්ත ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය මම ප්‍රකාශ කරනවා. අපි දරුණු සටනක හිටියේ අපි අසාර්ථක වුණා නම් රට විනාශ වෙනවා. ඒත් මට විශ්වාසය තිබුණා අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා. එහෙනම් අපි බලනවා නම් විශේෂයෙන්ම මේ කාල සීමා අවුරුදු දෙකකින් රටක් ගොඩගත්තා නම් ඒක සිදු වෙලා තියෙන්නේ ලංකාව විතරයි. අපි පළමුවෙන්ම අපේ අභ්‍යන්තර ආර්ථිකය රජයේ ආදායම් අපි නියම විදියට සකස් කරලා තියෙනවා. ඒත් ණය බලභාවයෙන් පිටවෙන්න නම් අවුරුදු 4-5ක් මේ මාර්ගේ යන්න තියෙනවා. ඒ මොකද අපි IMF සංවිධානයක ගත්ත ගිවිසුමේ කොන්දේසියක් අනික් රටවලුත් ඒ ගිවිසුම පිළිඅරගෙන තියෙනවා. ඒකට අපිට විකල්ප දෙකක් තියෙනවා. අපි එකඟ වුණ මේ ගිවිසුම් අනුව එකඟතා අනුව ඊළඟ අවුරුදු 4-5 යන්න රටේ ආර්ථිකය හදන්න. නැත්නම් ඒක කඩලා අපිට දෙන සහන නැතුව ආපහු වැටෙන්න. මලේසියාවට පුළුවන් නම් වියට්නාමයට පුළුවන් නම් තායිලන්තයට පුළුවන් නම් ඇයි අපිට බැරි හොඳ ධීවර කර්මාන්තයක් කරන්න? අපි ඉන්නේ අලුතෙන් හිතන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.